ඔබ විශ්වාසය දෙනු සෙන්සුරයින් දැන් ළගමැති ෆාමසියෙන් ලබාගත හැකිය ඔබ විශ්වාසය දෙනු සෙන්සුරයින් දැන් ළගමැති ෆාමසියෙන් ලබාගත හැකිය මෙතෙක් නොදුටු IMF ගිවිසුම අඟහරුවාදා එළියට. විවිධ මතපල කරන අයට තැන් හොඳ අවස්ථාවක් තියෙනවා පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන්න. ඔවුන්ගේ වෙනත් විකල්පයන් තියෙනවා මේ ගැන කතා කරන්න. සල්ලි දෙනතුරු තැපැල් ඡන්ද පත්‍රිකාත් නැහැ. මුද්‍රණාලය කොමිසමට දැනුම් දෙයි. පුංචි ආණ්ඩුවල නිල කාලයත් හෙටින් අවසන්. නොවැම්බරයේ ජනාධිපති වර්ණයක් රාජ්‍ය ඇමති සිසිර හෙලි කරයි. විශේෂයෙන්ම ජනාධිපති වර්ණය දිරිකාල පරිච්ඡේදයේදී නොවැම්බර් මාසයේම ප්‍රකාශයට පත් කරන්න නියමිතයි. රටින් එන බිත්තර හෙට නැවු නැගි. දියර බිත්තරත් ගෙන්වයි. බද්දත් බස්සයි. කිලෝ එකට රුපියල් 1300ක තිබ්බ බද්ද රුපියල් 200 දක්වා ඊයේ මැදම රාත්‍රී 12 ඉඳලා අඩු කරා. බూరు මූණා පැය 72ක් රඳවා ප්‍රශ්න කරන්න අවසර. මගුල්දා ආරවුලක් දුරදි ගියා මෙන් අඟුරුවාතොට අව මගුලක්. 144 වැනි නිල් මහා සටනින් රාජකීයයන්ට විශිෂ්ට ජයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමට විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවූ පසු ඊට අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කෙරෙන බව මොදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ නිල නිවේදනය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ලබන 21 වෙනි අඟහරුවාදා පෙරවරුවේ නිකුත් කිරීමට නියමිතයි. अमेरिकावेदी जात्यंतर मूल्य अरमुदले विधायक सभाव रेस्वीमेट श्रीलंकावेट नयलबादीम पिलिबंद जात्यंतर मूल्य अरमुदले एकंगताव पलवीमेट अपेक्षिताई एयनुव इदिरी सति देकतुल विस्तीर्ण नयपहासुकमे पलमुवारी केलेस डॉलर मिलियन तुंसिय विस्तक पमन मुदलक लबिनु एति इन अनतुरुव वर्ष हतरक तुल අටවතාවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. වර්ෂ හතරක් තුර වාරික 8කින් විස්තීර්ණ ණය මුදල අපිට ලැබීමට නියමිතයි. IMF එක නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අපි සමග ඇති කරගත් එකඟතාවය. පොද දැනටමත් අපි ඒ සඳහා අනුමැතිය දීලා තිනවා. අර අපේ රට පැත්තෙන් කිසිම රහසක් නැහැ. ජාතියත් එක්කම සියල්ලම කතා කළ යුතුයි. වෙබ් අඩවියේ මේ ප්‍රසිද්ධ කළ වහාම IMF එක මේක ප්‍රසිද්ධ කළ වහාම ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට පාර්ලිමේන්තුවට මේ එකඟතාවයන් ඉදිරිපත් කිරීමට සූදානම්. බොහෝ විට ලබන සතිය සිද්ධ වෙනවා අපේ රටේ මේ වෙලාවේ තියෙන මේ ආර්ථිකමය දේ ජය ගන්න තියෙන ප්‍රධානම මෙහෙයුම මේ මෙහෙයුමේ ප්‍රධානී ජනාධිපතිවරයා ඒ නිසා පක්ෂයට දැන් විවිධ මත පළ කරන අයට තව හොඳ අවස්ථාවක් තියෙනවා පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන්න ඔවුන්ගේ වෙනත් විකල්පයන් තියෙනවා මේ ගැන කතා කරන්න පැහැදිලි අවස්ථාවක් ලබා දීමට රජයේ සූදානම් ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම් ලබා දීමේ යෝජනාව සලකා බැලෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සමාජිකයන් 25 දෙනෙකුගෙන් සමන්විතයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ගියෝකීව මහත්මිය එහි සමාජිකත්වයේ දරනවා ඔවුන්ට අදාළ යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය භාවිත කිරීමේ අයිතිය හිමිව තිබෙනවා. වැඩිම ඡන්ද අයිතිය හිමි රට ඇමරික එක්සත් ජනපදයේ වන අතර දෙවැනිට වැඩිම ඡන්ද අයිතිය හිමිව තිබෙන්නේ ජපානයටයි. චීනය එහි තුන්වැනි ස්ථානයේ සිටින අතර තෙසු රටවලටද අනුපාතික ඡන්ද අයිතියක් හිමි වී තිබෙනවා. මේ අතර මෙරට ආර්ථිකය තවදුරටත් පවතින්නේ අභියෝගාත්මක අවධියක බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. කාර්තු හතරකට බෙදලා කියලා තියෙන මහ බැංකුව 2022 පළවෙනි කාර්තුවේ ඍණ 1.6යි. දෙසැම්බර් මාස වෙනකල් තිබුණු හතරවෙනි කාර්තුවේ 12.4 මේක ඉතාමත්ම දරුණු තත්ත්වයක් 12.4 කියන තත්ත්වය අද අපි බලාපොරොත්තු වෙනවා මේ වර්ෂය තුල ඍණ 100%ක තත්ත්වයකට පවත්වාගෙන යන්න පුළුවන් වේවි කියලා. අපි දකිනවා දේශපාලන පක්ෂ සමහර වෘත්තීය සමිති
ඔවුන්ගේ වැඩ වර්ජනය සාර්ථක වුණා කියලා දම් මනනවා. ඒක නම් මේ අපි කරන්නේ ශ්‍රී ලංකා මාතාව ශ්‍රී ලයින් දීලා ඔක්සිජන් දීලා දැඩි සත්කාරයකකේ තියලා යන්ත්‍රානුසාරයෙන් හුස්ම ගන්න දීලා ඒ යන්ත්‍ර යන්තම් ගැලෙව පමණයි. අන්නේ රෝගී අඳවතේ ඉඳගෙන තමයි අපි මේ ඩාන්ස් කරන්න කියන එක අපි කල්පනා කරගත යුතුයි. තවසේ පුවත බිත්තර මිලියන 2ක් මෙරටට ගෙන්වීම සඳහා හෙට දිනේ ඉන්දියාවෙන් නැවගත කරන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ බිත්තර ආනයනයේ ප්‍රමාද වූයේ ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාකලාප නිසා බවයි. මේ අතරේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දියර බිත්තර ආනයනය සඳහා බදු සහනයක් ලබා දී තිබෙනවා. එළඹෙන උත්සව සමයේදී බේකරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා පවතින ඉහළ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමේ අරමුණෙන් බිත්තර පවුඩර් සහ දියර බිත්තර ආනයනයට ඇති හැකියාව සොයා බැලීමට පසුගිය 9 වැනිදා වෙළඳ අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. මේ වන විට දියර බිත්තර ආනයනය සඳහා බදු සහනයක් ලබා දී ඇත්තේ එම වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව දියර බිත්තර ආනයනයේදී කිලෝවකට පනවා තිබූ රුපියල් 1300ක බද්ද රුපියල් 200 දක්වා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවා. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ දියර බිත්තර ආනයනය සඳහා ඕනෑම අයෙකුට අවස්ථාව හිමිවන බවයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ 12 ඉඳලා දියර බිත්තර මේ රටට ආනයනය කරන්න අවසර ලබා දීලා කිලෝ එකට රුපියල් 1300ක තිබ්බ බද්ද රුපියල් 200 දක්වා අඩු කරා. ඒ අනුව ඕනම පුජ්‍යලයකට කර්මාන්තශාලා එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර සඳහා එහෙම නැත්නම් පෞද්ගලිකව පාවිච්චි කරන්නත් බිත්තර දියරේ ආනයනය කරන්න පුළුවන්. නාගදී මේ දෙකම එකට ආපම බිත්තර මිලට යම් ප්‍රමාණයක සහනයක් ලැබෙන ගමන් බිත්තර අඩුපාඩුව සමනය කරගන්න පුළුවන් වෙයි. මේ අතර ඉන්දියාවෙන් බිත්තර මිලියන 2ක් හෙට දිනේ නැවගත කිරීම බවද අමාත්‍යවරයා පැවසුවා. බිත්තර ආනයනය කිරීමට දෙන අවසර පිළිබඳ තමයි බාලගිරි දෝෂයේ තියෙන්නේ. මේ සතියේ වෙද්දී අනිවාර්යයෙන් බිත්තර ආනයනය කරයි මගේ දැන සවුඳ අඟහරුව දෙද්දී බිත්තර එයි සිංහල අවුරුදු සතේ කීපය තියෙන්නේ වෙනද පොලේ විතරක් නෑ. මම මේ රටේ අනිත් අමාත්‍යංශ වල ඇමති නෙමේ. අනුමැතිය ගන්න ගියාම ඒවල තියෙන ප්‍රශ්න එක තමයි බිත්තර ආනයනේ පරක්කුනේ. ස්ටේසි ආයතනයේ මට දැනුම් දුන්නා හෙට වෙද්දී බිත්තර නැව් ගත කරනවා කියන එක. මං හිතන්නේ පළවෙනිම අපේ ඉන්නේ මිලියන 2ක්. මේ අතර සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ ලබා දී ඇති බදු සහනයත් සමග දින කිහිපයක් තුල දියර බිත්තර ආනයනය කළ හැකි වෙතැයි විශ්වාස කරන බවයි. Liquid pasteurized egg India wing import karanda trade ministry king apita immediately badda adukalla support ekak hambuna nisa dan apita puluwan e product ekak lankawata gennalla bakery industry ekata denna bohoma sadharana milakata danata api ekata awashya clearance tika karaganna gaman inne government regulatory authorities tikin e clearance ekak karagatta gamanma within 3 to 4 days apita puluwan import karanda me liquid pasteurized egg kiyana ekak industrial use ekata මෙරට තුල බේකරි කර්මාන්තය සඳහා දියර බිත්තර ආනයනය කිරීමේ පළමු වරටයි. ඒ සඳහා අය කෙරුණු ඉහළ බදු මුදල ඊට බලපෑ ප්‍රධාන කරුණක් වුණා. දැනටත් මේ ප්‍රොඩක්ට් එක එයාලයින් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් පාවිච්චි වෙනවා. ලික්විඩ් පැස්චරයිස් එග්ස් පාවිච්චි කරන එක කී බෙනිෆිට්ස් කීපයක් තියෙනවා. පළවෙනි එක අපිට රුපියල් 40කට විතර කෝස්ට් එකක් තමයි වෙන්නේ බිත්තරයකට. ඊට අමතරව ප්‍රොඩක්ට් එක බොක්ස් එකකින් රෙඩි ටු යූස් එන්නේ කිසිම අඩුවක් නැහැ ඒකේ තියෙන න්‍යූට්‍රිෂන් ප්‍රොපර්ටිස් වලත්. ඒක නිසා win win situation එකක් කියලා තමයි අපි හිතන්නේ. ලොකුම ප්‍රශ්නයක් තියෙනවා මේ බිත්තරත් එක්ක ගොඩක් unwanted material එනවා අපේ ෆැක්ටරිස් වලට. දැන් මේ ප්‍රොඩක්ට් එක යූස් කරන එකෙන් අපිට මේ ප්‍රශ්නේ විසඳන්නත් පුළුවන්. දෛනිකව බිත්තර ලක්ෂ 50කට වැඩි අපේ රටට ඕන වෙනවා. මේකෙන් 75%ක්ම හෝටල් බේකරි වලට තමයි පාවිච්චි වෙන්නේ. උත්සව සමයේ මං හිතන්නේ දවසට ලක්ෂ 100ක් විතරයි මං හිතන්නේ අප්‍රේල් 10 11 12 කියන දවස් තුනේ. අද වෙනකොට ලංකාවේ මං හිතන්නේ 75%ක්වත් බිත්තර නැහැ අවශ්‍යතාවෙන්. ලික්විඩ් බිත්තර කියන්නේ සම්පූර්ණ බිත්තරේ කටුව අයින් කරලා පැකට් කරලා ඩීපිෂර් කරලා එවන එක. මේක ඉතින් ඉතාමත්ම පිරිසිදු කමින්ම ඉහළයි. ඒක හන්දා ඒක ගැන කිසිම සැකයක් නැහැ. අපි බලාපොරොත්තු වෙන ලබන සතියේ වෙනකොට සියලු ගැටලු निराකරණය වෙලා අපිට මේ දියර බිත්තර ආනයනය කිරීමට හැකියාව ලැබෙයි කියලා. කරුණා කළා මේ බිත්තර ප්‍රශ්නේ පිටරටින් කියන එක නෙමෙයි. ගිය අගෝස්තු වල මේ ප්‍රශ්නේ තිබුණේ. අපි ඒ වෙලාවේ කොහොමද විකල්පය? වතුකම් කරුවන ග්‍රාමීය ජනතාව කුල්පට අවුට් එක දෙන්න සත්ව නිෂ්පාදනය වැඩි කරන්න රජයේ සතු පාම්ටි කරගෙන කියලා. රජයේ පැත්තෙන් බිත්තරක් වෙළඳ පොළ දාන්න නැතුව කොහොමද මේ බිත්තර වෙළඳ පොළ පාලනය කරන්නේ? මේ පෞද්ගලික ව්‍යාපාරින් ලංකාවට කන දායිතියක් නැහැ ගොල්ලන්ට. පොලිසිය මගහරබින් සිටියේදී අවිස්සාවෙල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රවින්දු සංකද සිල්වා හෙවත් බෝරුමුණා
පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා. ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනතනුවයි. පසුකේදා හංවැල්ල ප්‍රදේශයේදී වෙළඳසැල් හිමිකරුවෙකු ඝාතනය කළේ තමන් බව බුරුමුණා පොලිසියේ ප්‍රශ්න කිරීම හමුවේ පිළිගෙන ඇති බවයි විමර්ශන සිදු කරන උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ. පුද්ගල ඝාතන නවයක් ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති පාතාලකල්ලි සමාජික රවින්දු සංකද සිල්වා හෙවත් බුරුමුණා පොලිසිය මගහරිමින් සිටියේදී ඊයේ අවිස්සාවෙල ප්‍රදේශයේදී පොලිසිය අතනඟුඩ ගත්තා. පසුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු ඊයේ පස්වරුවේම බස්නාහිර දකුණ විමර්ශන කොට්ටාසේ වෙත බහර දෙනු ලැබුවා. පොලිසිය කළ ප්‍රශ්න කිරීම හමුවේ බුරුමුණා පවසා ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයා ඝාතනය කළේ තමන් විසින් බවයි. පාතාල සමාජික පොඩිලසීගේ පාර්ශවයෙන් සිය මවට හා පියාට මරණ තර්ජන එල්ල වී තිබූ බවත් ඊට පලිගැනීමේ අරමුණින් තමා පාතාලය සමග එක් වී කටයුතු කළ බවද සැකකරු පොලිසිය හමුවේ පවසා තිබෙනවා. විමර්ශන සිදු කරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය කාලයේ රත්ගම ප්‍රදේශයේ සහ අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදු වූ වෙඩි තැබීම්වල ප්‍රධාන වෙරික්කරු ලෙස බුරුමුණා කටයුතු කර ඇති බවයි. CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරු පැහැදිලිවම හඳුනා ගැනීමට හැකි වූ බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම රත්ගම හික්කඩුව වැනි පොලිස් තහන කිහිපයකම සැකකරුට එරෙහිව නඩු පවතින බවද පොලිසිය පැවසුවා. ඒ අනුව සැකකරු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත අනුව අවසර හිමි වුණා. මීට පෙර බුරුමුණා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් විදේශගත වීමට කළ උත්සාහයකදී ආගමන විගමන නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත් අතර පසුව කටුනායක ගුවන්තොටුපළ පොලිසිය බහරේ සිටියේදී ඔහු පලා ගියේ ස්වාමින් වහන්සේ දෙනමකගේ ආධාර මතයි. මෙතර බුරුමුණාගේ ප්‍රධානියා වන ඩුබායි සිට මෙරට අපරාධ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන ලලිත් කන්නංගරණ මැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙ වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 80ක පමණ හෙරොයින් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 225ක් පොලිස් බහරයට ගෙන ඇති බවයි. ත්‍රිරෝද රථ රියදුරු බව හඟවමින් සැකකරු දීර්ඝ කාලයක සිට හෝමාගම අතුරුගිරිය කොට්ටාව ආදී ප්‍රදේශවලට හෙරොයින් බෙදා හැරති බවයි වාර්තා වන්නේ. දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා සඳහා මුදල් ගෙවීම සිදු කරන තුරු තැපැල් ඡන්ද පත්‍රිකා බාර දිය නොහැකි බව රජයේ මුද්‍රණ යාලාධිපතිනි ගංගා නිලියනගේ මහත්මිය මැතිවරණ කොමිසම වෙත පවසා තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචේවා මහතා සඳහන් කළේ තැපැල් ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පැවැත්වීමට නම් ඉදිරි දින කිහිපය තුළ අදාළ ඡන්ද පත්‍රිකා ලැබිය යුතු බවයි. මේ අතර පළාත් පාලන ආයතන 340ක නිල කාලය හෙට මැදම රාත්‍රියේ නවසන් වීමට නියමිතයි. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය ගෙවීම් සිදු කරන තුරු ඒවා මැතිවරණ කොමිසමට බහර දිය නොහැකි බවයි රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගා නිලියනගේ මහත්මිය එම කොමිසමට දැනුම් දී තිබෙන්නේ. මේ වන විට දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇති අතර ඒවා මිටිබැඳීම සහ පොලිස් ආරක්ෂාව යටතේ පරීක්ෂා කිරීම තවමත් අවසන් වී නොමැති බවත් ඇය කොමිසමට දන්වා තිබෙනවා. ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මේ වන විට රුපියල් කෝටි 20ක මුදලක් වැය වී ඇති අතර මේ දක්වා කොමිසමට ලැබී ඇත්තේ රුපියල් කෝටි 4ක මුදලක් පමණක් බවද මුද්‍රණාලය අධිපතිනිය පැවසුවා. එම වැය වූ මුදල් මේ දක්වා නොලැබීම හේතුවෙන් මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු පවත්වාගෙන යාමේ අර්බුදයක්ද මතුව ඇති බව ඇය පෙන්වා දුන්නා. පවතින තත්ත්වයේ හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා එළඹෙන සතුදා දිනේ වන විට කොමිසමට බහර දිය නොහැකි බවද ඇය සඳහන් කළා. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ අදාළ ඡන්ද පත්‍රිකා ලැබුණහොත් තැපැල් ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පැවැත්විය හැකි බවයි. මෙතර පළාත් පාලන ආයතන 340ක නිල කාලය හෙට මැදම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. එනුව එම ආයතනවල නගරාධිපතිවරුන්ට සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට ලබා දී ඇති නිල වාහන අද දිනය තුළ කොමසාරිස්වරුන්ට හා ලේකම්වරුන්ට බහර දිය යුතු වෙනවා. එමෙන්ම එම ආයතනවල සභිකයින් සඳහා ගෙවන දීමනාවන්ද මාර්තු 19 වෙනිදා දක්වා පමණක් ගෙවීමටද තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළා. 19 ගෙදර යන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. 20 වෙනිදා නිල නිවාස නිල වාහන බාර දෙන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය නැවත වාරයක් කොළඹ මහනගර සභාව ජයග්‍රහණය කරනවා. හැබැයි අපිට පේන්නේ නැහැ දැන් මේ මැතිවරණ ක්‍රියාවලියේ ඉන්න ඔබතුමියා. ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා දැක්ක මේදා මැතිවරණයේ තිබ්බනම් මම මෙලහකට නගරාධිපති. يعني බොහොම උද්‍යෝගයෙන් ඒගොල්ලෝ ඉන්නවා. යමක් කරලා නැත්තම් තමයි ගොඩාක් සද්ද දාලා තමා ඇවිල්ලා මේව කරනවා කියලා කියන්නේ. නගරාධිපති ධූරියට දුවන්න හදන සමහරේ පාර්ලිමේන්තුවේ කෑ ගහලා කිව්වා මම ඉඩම් විකුණනවා කියලා කොළඹ නගරේ. FAO එක Urban Harvesting Knowledge Hub එකක්. ඒකට ගිවිසුමත ගහලා පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඩොලර් මිලියන 47 එන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ජාතිවාදී අවුස්සන කතා ටිකක් කියලා පාර්ලිමේන්තුවේ මස් මඩුව අපිට නැති වෙනවා මස් මඩුව මෙතනින් ගියොත් මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා මුස්ලිම් ජාති ભેදයක් ඇති කරන තත්වයකට පත් කරලා පාර්ලිමේන්තුවේ අර විදිහට කතා කරපු ගමන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ මුදල අරගෙන ගියා. ඒ වගේම ওই මිනිස්සයාගේ ලයිස්තුවේ ඉන්නවා එයාගේම එන්චයෝ ටිකක් මේ නගර සභාවේ පාකින් වලින් බ්ලැක් ලිස්ට් වෙච්ච ඒවත් හෙටානේ දෙනකොට මැතිවරණයේ උණුසුම වෙනකොට එයි. තුර ජනතාවට දැනගන්න පුළුවන්. ඉතින් මැතිවරණයේ පස්සෙත් කොළඹ නියත පුරපතිනිය මමයි නියත පුරපතිනිය. මෙතර පළත් පාලන ඡන්ද විමසීමට මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව ඉදිරියේදී මෙම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි. පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව අලුත් නාට්‍යයක් රඟ දක්වමින් සිටින බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ජනබලවේගයට සහය දක්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයක් අමතමින්. ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කර ජාතික ජනබලවේගය සංවිධානය කළ මෙම සම්මේලනයේ පැවැත්වුණේ කොළඹ පදනම් ආයතනයේදී. පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී අපි වංචා දූෂණ ගැන, තාජු දින්ගි ඝාතන ගැන, ණය අරගෙන රට කඩා වැටෙන බව විශාල ලෙස කතා කරා. හැබැයි මැතිවරණයෙන් අපි 103ට අඩු වෙලා ඒගොල්ල 69 ලක්ෂයක් ඡන්ද ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? මැතිවරණය උන් උපයෝග කරගන්නවා. උන්ගේ කැත කිලිටි පාලනයන් සුජාතභාවයක් ගෙනීම දක්වා. හරි පැහැදිලි දෙයක්. 25 ඡන්දනේ. ඒ කියන්නේ මොකද්ද? ඔවුන් විසින්ම ගොඩනගලාද මැතිවරණය ඔවුන්ටම මුහුණ දෙන්න බැරි තරමටම අර්බුදයේ තීව්‍ර වෙලා තිබෙනවා. දැන් සිදු වී තිබෙන දේ තමයි විවස්ථාව ඇතුලේ තමන්ගේ බලයට තර්ජනයක් ඇවිල්ලා තිබෙනවා. මොකද්ද? විවස්ථානුකූල ඡන්දෙ තියන්න ඕන. එතකොට ඒගොල්ලන්ගේ අර්බුදයේ විසින් විවස්ථාව හුදු කඩදාසියක් විතරයි. මේ දවස්වල මේ දිගහැර නාටකෙ මේකනේ. ලංකාවේ පළවෙනි වතාවට නඩුකාරයන් පාර්ලිමේන්තුවට කැඳවනවා නඩු තීන්දුවක් වගේ විභාග කරන්න. ඒකේ මුල සමදරන චමල් රාජපක්ෂ. එයා වෘත්තියෙන් උප පොලිස් පරීක්ෂකවරේ. වෘත්තිවේදීන් තමන්ගේ වැටුපෙන් වැඩි ප්‍රමාණයක් බද්දට කැපෙනකොට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න බැහැ කියන එක මත පාර්ථ බහින්න හදන මොකද කියන්නේ රැකියාවේ එළවනු. ඒ නිසා ලංකා මේ දේශපාලන නිමේෂය කියලා කියන්නේ නව පරිවර්තනයකට අවශ්‍ය වෙන විලිරුදාවෙන් පෙළෙන ගැබිනි මාතාවක් වගේ මේ වෙලාව ලංකාව. හැබැයි මොකද වෙන්නේ? මේ ලදරු කය ගර්භාෂෙම වියන්නත් පුළුවන්. එහෙම නැත්නම් සීසරින් සත්කම් එකකින් බී කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවික දරු උපතකට ඉඩ දෙන්නත් පුළුවන්. අපි වඩාත් කැමති ස්වභාවික දරු උපතකට පරිවර්තනය ලක් කරමු. රනිල් වික්‍රමසිංහ හිතන් ඉන්නවා අපි මීටර් 100 දුවන්නවා කියලා. දැන් අපි ආවේ මැරතන් එකක් දුවන්න. අපි පළමුව වටේ දිව්වා මාර්තු මාසේ 9 ඒ වටෙන් යදිනවා. දැන් දෙවෙනි වටේ දුවනවා අප්‍රේල් 25ට ඒ වටෙන් යදිනවා. හැබැයි සාහතිකයි මේ මැරතන් එක ජයග්‍රහණය කරන්නේ මේ රටේ පොදු ජනයාගේ නව පරිවර්තනය. මේලඟ ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම මෙන්ම රටේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද විවිධ අදහස් පළ වුණා. පළාත් පාලන ආයතන වල කාලය විවස්සානුකූලව ඇමතිවරයාට තවදුරටත් මේක දික් කරන්න බෑ. පැහැදිලිවම අපි කියනවා රජයට ලෑස් වෙන්න බා. මේ හොරපාරෙන් නැවත වතාවක් අවුරුදු 5ක් දැන් මේ වෙනකන් රටේ ජනතාව සූරාකාපු මේ කණ්ඩායම තවදුරටත් තියාගන්න ලෑස් වෙනවා නම් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. මාර්තු 9 වෙනිදා දිනය කල් ගියා වගේම අප්‍රේල් 25 දිනයත් කල් යන එක අනිවාර්ය බව අද වෙනකොට පසක් වෙලා තියෙනවා. ලැබෙන ආරංචි අනුව හෙට අනිද්දා අර පරණ මූණු ටික ආයිත් අමාත්‍ය මණ්ඩලෙට එනවා. ආර්ථිකයක් නැති වුණොත් රටක් නැති වෙනවා. රටක් නැති වුණොත් ඡන්දයක් නෙවෙයි ජීවත් වෙන්නවත් පරිසරයක් නැති වෙනවා. සමහර අය මේ වෙනකොට ප්‍රතිවරණයක් පැවත්වෝ ජයග්‍රහකයා කවුද පරාජිතයා කවුද කියලා තීන්දුව කළ ඉවර. රනිල් පොහට්ටුව ඇතුළු ඔය ඔක්කොම මෛත්‍රීලා සජිත්ලා මේ ඔක්කොම අද ලෙඩ ඇඳේ පණ අදින රෝගියෙක් වගේ. අපි දැක්ක පහුගිය දවසත් ප්‍රසන්න රණතුංග ජන්ඩි පාට් දානවා ජනතා විමුක්ති
විමුක්ති පෙරමුණේ අපිට ප්‍රසන්න ඔයාට පුළුවන් කොහේ හරි ගෙයක් ඇතුළ ඉඳගෙන ඡන්දි පාඩ දාන්න ඔයාට පාරට බහැලා ඡන්දි පාඩ දාන්න බෑ දැක රැලි තියෙනවා තමාරයි බස් බෙදෙනවා සමහරයි තව තව දේවල් බෙදෙනවා තමාර තමාර පොරොන්දු දෙනවා කේවට්ටේ වට කරගත්ත පාලනයකින් රටක් ගෙනියන්න බෑ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙලා ඉන්නකොට අගමැති ජනාධිපති දෙන්නම පලයව් කියන හිටපු වෘත්ති සමිති නායකයා දැන් කියනවා ඉතාලි යහපත් ලෙස මේ වෘත්ති සමිති ප්‍රශ්න විසඳනවායි කියලා මේ අප්‍රේල් 25 ඡන්දේ කිසිත් පැවැත්වෙන්නේ නැති බව තමයි පේන්නේ ඔය අප්‍රේල් 25 නියම කරන්න ඉස්සෙල්ලා අප්‍රේල් පළවෙනිද නියම කළා නම් ඒක හොඳයි ඒක වැදගත් දිනයක් මෙතන කොහොමද විශේෂයෙන්ම ජනාධිපති වර්ණයේ ඉදිරි කාල පරිච්ඡේදයේදී නොවැම්බර් මාසයේ ප්‍රකාශය පත් කරන්න නියමිතයි ඔය ළඟම ඉන්න ජනාධිපති වර්ණයකට ඉදිරිපත් වෙන රාජපක්ෂ කෙනෙක් මට පේන්නේ නැහැ බොහෝ අය දාලා ගිහිලා ආසයි බය හිටපු අයට වඩා ජනාධිපතිතුමා තුමා දෙයක් කරලා තියෙනවා මේ සජිත් ගත්තත් පොම්සේකා ගත්තත් එහෙම නැත්නම් රුකුමාර් දිස ඒගොල්ලන්ට වඩා දෙයක් බය නැතුව මෙතුමා කරලා තියෙනවා මාධ්‍යවලට කී කී ඉන්නේ නැතුව ඡන්දේ තියන්න කියලා මේක 34 දෙනාගේ අවංකුමනාවක් තියෙනවා නම් ගිහිලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හම්බෙලා කිව්වනම් අපි ඔබතුමාව පත් කරේ දැන් ඡන්දේ තියන්න කියලා එතුමා ඒ වෙනුවෙන් පියවරක් ගන්න එතුමාගේ වටේ ඉන්න මේ හෙන්චයි උටික එකතු වෙලා අනේ මෙහෙ වැඩේ කරන්නේ වික්‍රමසිංහ මහත්මයාට තනියෙන් කරන්න පුළුවන් කමක් නැහැ මහජනයාත් කල්පනා කරන ඕන වසර 30 රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපති ධූරයට එීම වළක්වන්නේ ඇයි කියලා ඒ වළක්වන්නේ ආසියාවේ බල සම්පන්න රටක් වෙයි කියන සැකය අගුරුතොට ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මංගල උත්සවයකදී ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි. ඊයේ අලුයම තුනට පමණ අගුරුතොට බටකොඩ හන්දියේදී දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබෙනවා. අප වර්තාකරු පැවසුවේ මෙම දෙපිරිස නිව්ටල් වත්ත ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයන් නරඹා ආපසු පැමිණෙමින් සිටින අතරතුරදී මෙම ගැටුම හටගෙන ඇති බවයි. ගැටුමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර ඔහුගේ සිරුර එම ප්‍රදේශයේ වෙල්යායක තිබියදී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. දරුණු කැපුම් තුවාල සහිතව මෙලෙස මිය ගොස් ඇත්තේ බටකොඩ යටවර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලෙක්. ගැටුමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 5 දිනක් මේවන විට කොළඹ නාගොඩ සහ හොරණ රෝහල්වල ප්‍රතිකාර ලබනවා. किसी वितत मेम सिद्वीम संबंधी किसी वेक् मेथिक कतरंगोट गिरने हैं බටකොඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී ඇති වූ බහින් බස් වීමක් මෙම ගැටුමට හේතු වී ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා මේ අතර පුළුන්නරුව අරලගංගල ප්‍රදේශයේදී පිරිසක් සිදු කළ පහරදීමකින් ජීවිතක්ෂර පත් වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු ඊයේ පසුරුවේ සිදු කෙරුණා ඔහුගේ ඥාතීන් විසින් දේහය අරලගංගල මහියංගනයේ ප්‍රධාන මාර්ගයට රගෙන විත් විරෝධතාවක නිරත වුණේ පහර දීමට සම්බන්ධ පුද්ගලයන් මෙතෙක් අතරංගුටගෙන නොමැති බවට පවසමින් මාර්ගය අවහිර කරමින් පැවති මෙම විරෝධතාව අසලට පැමිණි අරලගංගල පොලිස් තහනාධිපතිවරයා අදාළ සැකකරුවන් අතරකුටගත් බව ප්‍රකාශ කිරීමත් සමග විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගියා. අධ්‍යාපන ශාස්ත්‍රයේ උද්ගතව පවතින ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය පවසනවා. ඔවුන් මේ අදහස් පළ කළේ ගුරුමාරු මණ්ඩල අහෝසි කිරීම හේතුවෙන් තවත් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති පසුබිමකයි. ආපෝස සාමාන්‍ය පෙළ 2022 විභාගයේ පැවැත්වීමට දෙවන වරට දින නියම කරලා තිබුණා මැයි මාසයේ 12වෙනිදා සිට මැයි මාසයේ 23වෙනිදා දක්වා. දැන් මේ විභාගයේ කල් දාලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යංශය. දැන් අධ්‍යාපන අමාත්‍යවරයා කියනවා මේ විභාගයේ කල්යන්නේ උසස් පෙළ උත්තරපත්‍ර ඇගීම් කරන්න බැරි වෙච්ච නිසා කියලා. ඒ ලෙවල් ළමයි විභාග කරේ කරවලේ නෑසූ කන් නැතුව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා කාංචන විජේසේකර විදුලි බල ශක්ති අමාත්‍යවරයා දැන් අපිට කියනවා ළමයින්ගේ අනාගතය ගැන හිතන්න කියලා. එතකොට මේ
ආණ්ඩුව ළමයින් ගැන හිතලාද තීන්දුව ගන්න කියලා අපිට අහන්න වෙනවා. මේ ළමයින්ගේ ප්‍රශ්න පත්‍ර වලලා ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේ ප්‍රමාද වෙනවා. ඊළඟට විශ්වවිද්‍යාල වලට බඳවා ගැනීම ප්‍රමාද වෙනවා. මේ ආකාරයට ගත්තම මුළු ජීවිත කාලයම දරුවන් ප්‍රමාදයට පත් වෙලා තමයි ඔවුන්ගේ ඊළඟ ඉලක්ක වලට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා අඬලා දොඩලා වැඩක් නැහැ. මේ වලට අදාළ ක්‍රියාමාර්ග ගන්න. මේ අතර ජාතික ගුරුමාරු මණ්ඩලය අහෝසි කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන්ද ගුරු සංගම් අදහස් පළ කළා. මේක පිටිපස්සේ පහදිලිවම ඌට ආදිශ කණ්ඩායම ඉන්නවා. ආසල්ලරා ව්‍යාපාර කරන අය දැන් තියෙන මාරු ලිපි නිකුත් කරන්න විතරයි. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉම මාරු නවත්තන්නේ කොහොමද? මේ රටේ ප්‍රධාන පාසල් 7ක විදුහල්පතිවරු ගිහිල්ලා පවුගේ දවස්වල ගතු කී කීටියා මේ මාරු ලිපි කරන්න එපා කියලා. අපි දැන් මේ එළමෙන සමුද අධ්‍යාපන අමාත්‍යවරයා සියලු වෘත්තීය සමිති කඳ වෙලා තියෙනවා මේ සම්බන්ධ සාකච්ඡා කරන්න ගුරුමාරු මණ්ඩලය. මේ සාකච්ඡාවේදී තීරණයක් හරියට ගත්තේ නැත්නම් මේ ගුරුවරු අද්දාහකට වැඩි පිරිසත් එක්ක අපි ක්‍රියාමාර්ග වලට යනවා. ඊයේ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වුණා ජාතික පාසල් ගුරුමාරු මණ්ඩලය අහෝසි කරලා 2022 ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන සියලුම ස්ථාන මාරුවීන් අවලංගු කර බව. මේ ඉතාමත්ම අසත්‍ය වූ ප්‍රකාශයක්. ජාතික ගුරුමාරු ප්‍රතිපත්ති අනුව සෑම පාසලකම සේවය කළ යුත්තේ අවුරුදු 8යි උපරිම වශයෙන්. කිසිම ළමයෙකුට අසාධාරණයක් මේ තුළු වෙන්න ඒ යන ගුරුවරයා වෙනුවට ඒ හා සමාන ගුරුවරයෙක් ලබා දීලා තියෙනවා. මේ සුපිරි පෙළේ පාසල් 21ක ඉන්න පරිපාලනයේ ඉතාමත්ම බිඳුවට වැටුණු විදුහල්පතිවරු ඒත විවිධ වරප්‍රසාද ලැබෙන මේ ගුරුවරුන් 1000කට වැඩි පිරිසකටත් අවශ්‍ය විදියට අධ්‍යාපනයේ හසුරවන්න අපි දෙන්නේ නැහැ. මේ අතර රාජ්‍ය සේවකයන් වෘත්තීය අයිතිවාසිකම් සහ දේශපාලන අයිතිවාසිකම් පටලවා ගත යුතු නැති බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අතරතුරදී සඳහන් කළා. රාජ්‍ය සේවයේ වැටු විශ්‍රාමයේ වැටු අත්‍යවශ්‍ය සහනාධාර සඳහා දෙන මුදල් ආදායම මදි රටක වැය ශීර්ෂයේ වැඩි වෙලක් අපි ලබා දීලා තියෙනවා මේ මාස 6ෙම. ඉතින් ඉහළ මට්ටමේ යම් කිසි බඳු ප්‍රශ්නයකට මුහුණ දෙනවා නම් ඒක වෙනම ප්‍රශ්නයක් වෘත්තියක් හැටියට. වෘත්තීය අයිතිවාසිකම් සංවිධානය වීමේ අයිතිවාසිකම් කිසිවක් අපි උල්ලංඝනය කළාම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒවාට ගැටෙන්න. නමුත් දේශපාලන අයිතිවාසිකම් කියන්නේ වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙන් පාවිච්චි කරනවා නම් ඒක තමන්ගේම රාජකාරියට විරුද්ධව පරිවර්තනය කරවන්න ක්‍රියාදාමයක් ලෙස සලකන්නට ඔබටම සිතෙනවා ඇති. වෙළඳපොළේ අඩුම මිලකට ඇද Lifebuoy තවත් රුපියල් 25 කතරයක් සමගින් දැන් රුපියල් 160යි. Pears Chuti Pack දැන් අඩු මිලකට රුපියල් 145ක් පමණයි. Pears ලොකු කැටේ මිල රුපියල් 45කින් අඩු කළා. දැන් රුපියල් 190යි. පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නිවසට ඇතුළු වූ පාකිස්තාන පොලිසිය එහි තිබී අවි ආයුධ සොයාගෙන තිබෙනවා. ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව විභාග වන දෝෂණ චෝදනා නඩුවකට පෙනී සිටීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණයට ගමන් කරමින් සිටින අතරතුරදී විලියම්සන්ගේ සහ හෙන්රි නිකොලස්ගේ අති විශිෂ්ට ප්‍රතිහරබේ නිසා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ වැඩි වාසි දිනා ගන්නට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.
වසර 7කට පසු නිල් මහා සටන ජය ගන්නට කොළඹ රාජකීය විද්‍යාලයට හැකියාව ලැබුණා. ඒ 144 වැනි නිල් මහා සටන ලකුණු 180කින් ජය ගනිමි. කොළඹ SSC පිටියේදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවි ලකුණු 326ක් ලබා සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. සාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවි ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 153ක් පමණයි. කොළඹ රාජකීය ක්‍රීඩකයන් සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 4ක් දැවි ලකුණු 168ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවනු ලැබුවේ සාන්ත තෝමස් විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 342ක ඉලක්කයක් ලබා දෙමින්. එම ඉලක්කය හඹා ගිය සාන්ත තෝමස් ක්‍රීඩකින් සියල්ලන් දැවි ලබා ගත්තේ ලකුණු 161ක් පමණයි. තරගයේ වීරයා කොළඹ රාජකීය විද්‍යාලයේ දසිස් මංචනායක 144 වැනි නිල් මහා සටන ජයගත් කොළඹ රාජකීය ක්‍රීඩකයන් සිය සතුට සැමරුවේ මෙලෙසින්. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්තනවා. පැත්තනොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රතිසේවාව ඔබේ චංකම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපෙලතම වන්නේ රාත්‍රියේ 9:55. ආයුබෝවන්.